ලංකාව කියන්නේ හරි පුදුම ජාතිය මිනිස්සු ජීවත් වෙන රටක්. දැන් උඹලට 18 ටැක්ස් එක ගැන තිබිච්ච අමාරුව ඉවරයිනේ. දැන් ඒක නිසා ජීවත් වෙන්න අමාරුයි කන්න බොන්න විදියක් නැහැ. ඒ කියන කතන්දර ටික ඔක්කොම අමතක වෙලානේ තියෙන්නේ. මොකද උඹලට දවසෙන් බුදු වෙන්න ආපු එකෙක් ගැනනේ දැන් කතාව තියෙන්නේ. ඔන්න ඕක තමයි ලංකාව කියන රටට කෙලවෙන්න ප්‍රධානම දේ. එදා සමහරු කිව්වේ සිංහලයට හැමදේම මතක තියෙන සතියයි කියලා. දැන් හැබැයි සතියක්වත් මතක තියෙන්නේ නැති තැනට වැඩ කරන මිනිස්සු ඉන්න නිසාම වෙන්න ඇති උඹලට දවසක දෙකකට පස්සේ සියලු දේම අමතක වෙනවා. මෙන්න මේ වගේ මිනිස්සු ඉන්න රටක අනාගතේ මහ ලොකුවට අලුත් කෙනෙක්පත් කරන්න හැදුවට 100,000ක්ම ෂුවර් උඹලට ඔය කියන දේවල් නම් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද උඹලට අතීතය කියන දේ කවදාවත්ම මතක හිටින්නේ නැති නිසා. දවසකට දෙකකට අමතක වෙන දේවල් තියෙද්දී කොහොමද උඹලට තමන්ගේ ජීවිත කාලෙම විඳපු දුක් ටික මතක තියෙන්නේ? දේශපාලනමය වශයෙන් බුද්ධිමත් නැති මිනිස්සු ඉන්න රටවල් වල ප්‍රධානම දෙයක් තමයි ආගම දහමට මුවා වෙලා කරන බොරු රඟපෑම්, බොරු මවාපෑම්. මිනිස්සු අඳන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි හැඟීම් වලට ගේම දෙන එක. හැඟීම් වලට අනුව කතා කරන එක. ආගමට අනුව කතා කරන එක. මිනිස්සු අඳන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි මිනිස්සු වහල් වෙලා ඉන්න ප්‍රධානම දේවල් වලට කටයුතු කරන එක. ඒ වහල්භාවය තියෙන දේවල් වලට ගේමක් ගැහුවම මිනිස්සු ඒක පස්සේ දුවන්න පටන් ගන්නවා. ඒම තමයි හැඟීම් කියන දේවල්. අනිත් එක තමයි අදහන දේවල් වලට මොනවම හරි විශේෂ දෙයක් මතු කරලා දුන්නොත් මිනිස්සු ඒක පස්සේ යනවා අනිත් සියලුම දේවල් අමතක කරලා. ඒ අමතක වීම සදාකල්ම අමතක වීමක් තමයි. නැවත ඒ ගැන කතා කරන්න උත්සාහ කරන්නවත් නැහැ. මොකද පරණ දේවල් අමතක කරලා දාන පුරුද්ද එදා ඉඳන්ම රටක් විදියට අපේ මිනිස්සුන්ට තියෙන නිසා, තිබිච්ච නිසා. ඒක නිසා තමයි එදා දේශපාලනමය වශයෙන් සර්වජන ඡන්දබලය දෙද්දී එදා ඒ පුද්ගලයා කිව්වේ මේ ලංකාව වගේ රටවල් වල දේශපාලන බලය දුන්නොත් දේශපාලන බලය හසුරවන්නේ ප්‍රධාන පෙළේ පවුල් කීපයක් විතරයි කියන එක. දේශපාලනමය අතින් බුද්ධිමත්භාවයක් මේ වගේ රටවල් වලට නැහැ කියන එක. ඔය කොහොම කරත් මොන විදියට කොහොම කරත් අවසානේ වෙන්නේ අන්න ඒ පවුල් වලින්ම දේශපාලන බලය අරගෙන රට පාලනය කරන්න පත් වෙන එක. පුළුවන් නම් ඒ දේ වෙනස් කරලා පෙන්නන්න. මොකද 100,000ක් ෂුවර් ඒ දේ කරන්න බැරියේ කියන එක. කොච්චර උඩපැන්නත් අපේ මිනිස්සුන්ට මුල අමතක වෙන නිසා ඉස්සර නම් ඔය සතියක් ඇතුළත දැන් දවසක් දෙකක් යද්දිත් මුල අමතක වෙන නිසා වෙලා තියෙන දේවල් අමතක වෙන නිසා අනිවාර්යයෙන්ම මේ රට වෙනස් කරන එක නම් අමාරු දෙයක්. කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, කරන්න බැරිම දෙයක්. අපි බලමු මොකද වෙන්නේ කියලා.